ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ජුනි මාස 7 වෙනිදා සිට 2020 ජුනි මාස 13 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනු උබුත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ උගුරේ ආසාදනයක් ඇතිවිය හැකි ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ මේ එළඹෙන ඉදිරි සතියේ ඔබගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් වූ සතියක් විදිහට පෙන්වුම් කරනවා නමුත් හදිසි අනතුරු සහ යම් යම් බාධා ඇතිවන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ එසේම ධනහානි ඇතිවීමටද ඉඩකඩක් පවතිනවා ශරීරයේ ඇති ලස්සන අඩුවන අතර शरीर शक्ति हीन आमट करणुना काल सीमा मुदल अते नोरदेन अधिक वेदम अतिवन कालुम करम कालेट मिल मुदल अति सदबल अगहिंगता अतिमट इगड़ पवतीनवा उब विवाहकनम तम पौल यम यम प्रश्न अतिमट इडकड़क अतिबेविन පහසුවෙන් දත් දිරා යාමට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවීමට හැකියාව පවතින කාල සීමාවක් විශේෂයෙන් උගුරේ ආසාදන ඇතිවීමට හැකියාව පවතිනවා මුහුණේ ලක්පකැලල් ඇතිවීමේ කාලයක් විතරක්ම කාල සීමාව පෙන්වුම් කරනවා මේ සතියේ ඔබගේ සුබ දිනේ අඟහරු වාදාද ජය අංකය අංක 2 ලෙසද පෙන්වුම් කරනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ මංගල යෝජනා ඇතිවන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ අවිවාහක අයට මංගල යෝජනා උදා වේවි ධන ලාභ රැකියා වාසනා ලොතරැයි වාසනා සම්තුරු ආදිය උදා වීමට ඉඩකඩක් පවතිනවා රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය සහ උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබීමට નિયમિત සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ මහන්සිය තරමට ප්‍රතිඵල නැති විය හැකි බවක් පෙන්වුම් කරනවා ඥාතීන් සමග මතභේදවලට හේතු වන කාරණා යෙදේවි පිරිමි දරු ලාභය ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබදායක තත්ත්වයක් තමයි ඇති කරවන්නේ ඔබගේ අධ්‍යාපනයේට ඉතාමත් හොඳ කාල සීමාවක් ඒ වගේම රැකියා ස්ථානයේ උසස් ප්‍රීම්ද හිමිවීමට ඉඩකඩක් පවතිනවා ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ සුබභාග්‍යයක් තමයි පෙන්වුම් කරන්නේ මුදල් ඉදිරිවන කාලයක් විදිහට පෙන්වුම් කරනවා නව මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙනා වූ කාල සීමාවක් කීර්තිය ප්‍රශංසාව ගෞරවය සහ සමාජ පිළිගැනීම හිමිවන සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ ව්‍යාපාරවලින් ආදායම් හිමිවනා වූ කාලයක් විදිහට පෙන්වුම් කරනවා මෙම කාලය තුල මෙම සතිය තුල ඔබගේ සුබ දිනය සිකුරාදා ලෙසද ජය අංකය අංක 4 ලෙසද පෙන්වුම් කරනවා මිතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ යාන වාහන ලැබීමක් පෙන්වුම් කරනවා විශේෂවන දුර ගමන් යෙදෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ තම මවට වාත වේදනා ඇතිවිය හැකි බවක් පෙන්වුම් කරනවා මව පාර්ශවයේ නෑයෙකුට යම් යම් අපලදායක තත්ත්වයන් ඇතිවිය හැකි බවක් තමයි මේ සතිය තුළ පෙන්වුම් කරන්නේ මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදුවේ කාල සීමාවක් පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවක් පවතින ග්‍රහගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ ඔබට වැඩිහිටි නෑයෙකුගෙන් දීපල හා යාන වාහන ලැබීමට අවස්ථාව උදා වනු ඇත රැකී ආරක්ෂා කටයුතු වල යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවන කාලයක් විදිහට පෙන්වුම් කරනවා රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිවඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි හොන්දේ අමාරු මුත්‍රා අමාරු වෙන රෝග පීඩා හට ගැනීම අවධානමක් පවතිනවා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරනව නම් තමයි ඔබට වඩාත් මෙහපත් වන්නේ මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනය බදාදා ලෙසද ජය අංකය අංක 4 ලෙසද පෙන්වුම් කරනවා කටක ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රැකියා බාධා ඇති කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකි කාල සීමාවක් වැටීම් කැලීම් සීරීම් මෙන්ම මානසික පීඩාද දිගු කාලීන රෝගාබාධද හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න ඒ වගේම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් අමතක කරන්න එපා ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා මෙම කාලයේ නඩු හබවලට යාමෙන් ඒවයින් ජයගත නොහැකි අතර ඒ තමාට ඉතාමත් අවාසි සහගත තත්ත්වයක් ලෙස පෙන්වුම් කරනවා රැකියා ස්ථානයේ විවිධ කරදර බාධා ඇතිවන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ
ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්නා ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවාගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන කාලයක් උදිරය පෙන්නුම් කරන්නේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉසේ ආබාධ මානසික පීඩා තත්ත්වයන් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇතිවිය හැකි බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ පිළිබඳව නිසි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතුමින් තත්ත්වය අවම කර ගැනීමට ඔබට හැකියාව උදාවන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනය සංසාලසද ඔබගේ ජය අංකය අංක දෙක ලෙසද පෙන්වුම් කරනවා. සිංහ ලග්නයේ උපන් ඔබට මේ සතියේ සමාජ ප්‍රසිද්ධිය හිමිවන කාල සීමාවක් ඉදිරියේ තමයි පෙන්වුම් කරන්නේ. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. සතුරන් පරාජය කළ හැකි කාලයක්. දේපල දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ණය ගනුදෙනුකුන් නිදහස් වීමට හැකියාව ලැබේවි. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයක් විදිහට පෙන්වුම් කරන්නේ. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථාව උදා වේවි. අධ්‍යාපන කටයුතු වල සුබදායක සුබඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරුවීම හා උසස් වීම සඳහා සුබඵල උදාකරන කාලයක් විදියට මෙම සතිය පෙන්වුම් කරනවා. මිතර හිතසුන් සමග ගමන් බිම යාමට අවස්ථාව සැලසේවි. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට සුදුසු කාලයක් විදියට තමයි පෙන්වුම් කරන්නේ. සමස්තයක් වශයෙන් බැලූ කල සුබඵල ඇති කිරීමේ ප්‍රවණතාවක් පවතින කාල සීමාවක් විදියට පෙන්වුම් කරනවා. මෙම කාලය තුළ ඔබගේ සුබ දිනය ඉරිදා ලෙසද ජය අංකය අංක එක ලෙසද පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබට මේ සතියේ නම්බු නාම හිමි කරවන සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාලයේ අධ්‍යාපන ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබඵල උදාකරන කාලයක් නොවනු ඇත. දරුඵල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. අධික වියදම් සහිත වන කාලයක්. ප්‍රේම සම්බන්ධතා පවත්වා ගන්නේ නම් එම සම්බන්ධතා බිඳී යාමට ඉඩකඩක් ඇති ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. එම නිසා ඔබ ඉතා ඉවසීමේ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. වසංගත රෝග හට ගැනීමේ ඉඩකඩක් පවතිනවා. වැඩිමහල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ ආබාධ කරදර ඇතිවෙන්නට ඉඩකඩක් පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. නම්බු නාම ලැබී අනාගත බලාපොරොත්තුවකින් සිටින කටයුතු සාර්ථක වන ආකාරයක් පෙන්වුම් කරනවා. යම් කාරණයක් පිළිමද අවසන් මොහොතේදී ඒ බිඳී යාමට ඉඩකඩ ඇති කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්වුම් කරනවා. මෙම කාලය තුළ ඔබගේ සුබ දිනය බදාදා ලෙසද ඔබගේ ජය අංකය ලෙස අංක 4ද පෙන්වුම් කරනවා. තුලා ලග්නයේ උපන් ඔබට මේ සතියේ ගමන් බිමන් බහුල කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. නිතර ගමන් බිමන් ඇතිවීම නිසා කරගෙන යන වැඩ කටයුතු වලට බාධා හා ප්‍රමාදයන් ඇති කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. විවාහකයන්ගේ පවුල් සංස්ථාව තුළ ගැටලු ඇතිවීමට කරුණු කාරණා යෙදේවි. ඒ පිළිබඳව විමුසිලිවන්ත වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට ඉඩකඩක් ඇති කාල සීමාවක්. වියදම් අධික වේවි. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් ඇතිවීමට හැකි තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතුවීමට ඉඩකඩක් පවතිනවා. අසනීප වශයෙන් ලිංගාසිත රෝගාබාධ, වාත රෝගාබාධ, හිරි වාතය, අජීර්ණ රෝග වැනි අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩක් ඇති බැවින් ඔබ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු විටවීම් ප්‍රමාද වන ස්වරූපයක් නොසිතිය තුළ පෙන්නුම් කරනවා. මේ සතිය ඔබගේ ජය අංකය අංක 6ද ජය දිනය සිකුරාදා ලෙසද පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මේ සතියේ දරුඵල ලාභ හිමිකරවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබට සුබඵල ගෙන දෙන පිහිටීමක් විදියට මේ සතිය පෙන්නුම් කරනවා. මෙම කාලය තුළ ශරීර සනීපය ඇති කරන කාලයක් විදියට පෙන්නුම් කරන්නේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳ කාලයක් විදියට පෙන්නුම් කරනවා. කාන්තා පක්ෂයේ විශේෂ උදව්වපකාර හිමි වේවි. දරුඵල අපේක්ෂිත අයට දරුඵල ලාභ ඇති කරන කාලයක් විදියට පෙන්නුම් කරනවා. අවිවාහක අයට මංගල යෝජනා උදා වේවි. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලවියෙනි අංශවලින් ආර්ථික වාසි හිමිකරවන කාල සීමාවක්. අධ්‍යාපනයට සම්බන්ධ අය ඒ කටයුතු වලින් දක්ෂතා ගෙන දේවි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයට සම්බන්ධ ගැටලු පැන නැගීමට ඉඩකඩක් පවතිනවා.
පස්වයන් රැකියාවල නිරත වන්නන්ට සුබදායක වෙනවා. රෝගාබාධ වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතයේ සතුටුදායක වන ආකාරයක් පෙන්නුම් කරනවා. රැකියාවේ උසස් වීම වෙනම වෙනස් වීමද බලාපොරොත්තු විය කාල සීමාවක්. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවීමට ඉඩකඩක් ඇති ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින සතියක් විදිහට පෙන්නුම් කරනවා. මේ සතිය ඔබගේ සුබ දිනය අඟහරුවා දාලසද ජය අංකය අංක 3 ලෙසද පෙන්නුම් කරනවා. ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ වැයපස ඉහළ යන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කලදර විටින් විට ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. යාන වාහන පැදවීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්නට ඔබ කටයුතු කරන්න. නැත්නම් ඔබට ඉන් විපත් සිදුවීමට ඉඩකඩක් පවතිනවා. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථානයේ බාධා බොහෝ දුරට සමනය කර ගැනීමට හැකි වේවි. එම නිසා සිහි බුද්ධිය පාවිතා කර වැඩ කටයුතු සිදු කරන්න. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි හොඳ අමාරු මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතින කාල සීමාව බැවින් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. ඒ පිළිබඳ ඉතා දැඩි සැලකිල්ලක් දක්වන්න. මේ සතිය ඔබගේ ජය දිනය බ්‍රහස්පතින්දා ලෙසත් ජය අංකය අංක 5 ලෙසත් පෙන්නුම් කරනවා. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ව්‍යාපාරවලට සුබදායක කාලයක් තමයි උදා කරවන්නේ. ඔබට මෙම කාලය මිෂ්ඨ ඵලදායක වෙනවා. ධනය අතින් යහපත් වෙනවා. උසස් අධ්‍යාපනයට අවස්ථාව උදාවන්නා වූ කාල සීමාවක්. ව්‍යාපාරික අංශවලට සුබදායක වෙනවා. රැකියා අංශ තුළ කලකිරීම ඇතිවන අතර හදිස්සි වෙනස් වීමට හේතු වන්නා වූ කාලයක් ඉදිරියට පෙන්නුම් කරනවා. සෞඛ්‍ය අතින් ධනෙහි සම්බන්ධ ආබාධ ඇතිවීමට හැකියාව පවතින බැවින් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ගෙදර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපවීම කළ යුතු කාල සීමාවක්. රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. නමුත් බාධා පවතිනා වූ කාල සීමාවක්. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හෝ දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය හිත යොමුවන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩකඩක් පවතිනවා. ඔබට මෙම කාලය මිෂ්ඨ ඵලදායක වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ධනය අතින් යහපත් වෙනවා. උසස් අධ්‍යාපනයට අවස්ථාව උදා වෙනවා. ව්‍යාපාර අංශවලට සුබදායක කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්නුම් කරනවා. මේ සතිය ඔබගේ සුබ දිනය සෙනසුරාදා ලෙස ජය අංකය අංක 8 ලෙසත් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ සතුරුන්ගෙන් ජය හිමිවන කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ හිමිවීමේ හැකියාව පවතින කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. එසේම සතුරුන්ගෙන් ජය ලැබෙන්නා වූ කාල සීමාවක් දීපල ලාභ ලැබෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. අසනීපුලින් සුවය ලැබෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. උත්සවවලට සහ සම්ප්‍රදාය සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයක් වෙනවා. ඔබගේ සමාජ තත්ත්වය මෙම අඟහරු මාරුවෙන් පසු යම් ප්‍රමාණයකට ඉහළ යන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අභිවාහක අයට මංගල යෝගදා වේවි. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාමත් සුබදායක බවක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇතිවන කාලයක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්නුම් කරන්නේ. තම හිතමිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හා මංගල උත්සවවලට සහභාගී වීමට අවස්ථාව උදාවන කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්නුම් කරනවා. මෙම කාලය තුළ ඔබගේ සුබ දිනයේ ඉරිදා ලෙස ජය අංකය අංක 1 ලෙසත් පෙන්නුම් කරනවා. මීන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රැකියා ස්ථානවල ගැටලු මතු කරවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබගේ වැය පක්ෂයේ ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැඳෙන කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙම බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රමාදයක් ඇති කරන අතර රැකියාවල නිරතයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇතිවීමට හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතු සතියක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. එම නිසා ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. විදේශ ගත වීම බලාපොරොත්තුවෙන් සිටිනවා නම්
එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැනනගෙන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ වැටීම් තැලීම් සීරීම් මෙන්ම මානසික පීඩා හා දීර්ඝකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීවන්ත වන්න ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇතිවීමට හැකියාව පවතිනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබදායක නැත ස්ත්‍රීන් නිසා කරදර ඇතිවිය හැකි කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා මේ සතියේ ඔබගේ සුබ දිනය බ්‍රහස්පතින්දා ලෙසත් ජය අංකය අංක 5 ලෙසත් පෙන්눔 කරනවා මාමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ පොදු පලාපල විස්තරය පමණයි ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා ඒ වගේම මතක කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනම ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න